සුබ සන්ධ්‍යාවක් ඔබ සමසහ ඇතිය ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම නිශාන්ති දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රටක් ගොඩනැගීමට නම් විගණන සේවය ශක්තිමත් කළ යුතු බව ජනපති පවසයි ගමට සිරකොත එජාප ප්‍රවර්ධනය ලබන 10 වනදා සිට කොකින් ගැන අලුත් කතාව එතුමා චෝදනා කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතුරුන්ට නෙමෙයි විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට කියලා පාකිස්තානය ඉන්දියාවෙන් වාඩුව ගනිමින් ජෙට් යානා දෙකක් බිම හෙලයි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් දෙවන හමුව අද වංචාව දූෂණය සහ අස්වරකම මුල්පැසගෙන තිබෙන මේ රට ගොඩගැනීමට නම් විගණන සේවය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ විගණන දෙපාර්තමේන්තුවේ පැවති රැස්වීමක් අමතමින්. ශ්‍රී ලංකා විගණන සේවයේ 61 වැනි වාර්ෂික මහසභා රැස්වීම එම ශ්‍රවණාගාරයේදී පැවැතුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලකිවන්න, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනිත්යන මාතෘණතුළු පිරිසක් එක්ව සිටියා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතු වූ ජනාධිපතිතුමා පැවසුවේ රාජ්‍ය ආයතන තුළ වංචා දූෂණ සහ අක්‍රමිකතා සිදු නොවන්නේ නම් වාර්ෂික අයවැය පරතරය පියවා ගැනීමට විදේශ ණය සහ රාජ්‍ය බැංකුවලින් මුදල් ලබා ගැනීමට සිදු නොවන බවයි. තමා පිළිබඳ කුමන අන්දමේ විවේචන සිදු කළද ජනාධිපතිවරයා ලෙස පැවරි ඇති වගකීම් සහ යුතුකම් ඉකුත් සිව් වසර තුළ නොපිරිහෙලා ඉටුකර ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. පසුගිය රජයේ 2015ට පෙර තිබූ රජයේ වන්තා ජූසන සොයන්න ජනාධිපති කොමිෂන් සභාවක් මම පත් කරලා ඒ කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වගේම ලංකාවේ මෙතෙක් සිදු රටේ මහ බැංකු මංකොල්ලේ කියන මහා කුණු කන්දරාව කවුද වැරදිකාරෝ කියලා රටට පෙන්නවා. ඒ වගේම ගරු සුනිල් හඳුනිත්තිමන්තුමා එතුමාගේ කතා හිතුවා දැන් අවුරුදු 4ක් ගත වෙලා දැන් මේ මහ බැංකු මංකොල්ලේ මිනිස්සුන්ට දඬුවම් දීම ගැන ආයතනවා හින්දන් ගේන ආණ්ඩුවක් තියෙන්න ඕනේ. දැන් මේ වැරදිකරවන්ට දඬුවම් දෙන්න අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ වගන්තියක් වෙනස් කරන්න කොච්චර කාලයක් ගියාද? ඒක මොන තරම් යට ගැහුවද? ආණ්ඩුවට එන මහා ආදායමක් විනාශ කරන දෙපාර්තමේන්තු ආයතන සංස්ථා කීපයක් අද රජයට පාලනය කළ නොහැකි තත්වයක තිබෙනවා. වෘත්තීය සමිතිවල බලය පෙන්වන්න. ඒ තුල කොහොමද රටක් ගොඩගන්නේ කියලා ඒ අය හිතන්නේ නැහැ. තමාගේ තියෙන පෞද්ගලික න්‍යාය පත්‍ර එකයි කටයුතු කරන්නේ. මේක දේශපාලඥයා තමා බොහෝ වෙලාවට විවේචනයට ලක්වන්නේ දූෂණේ වංචාව පිළිබඳව. නමුත් දේශපාලඥයාගෙන් බැහැරව මේ රටේ රාජ්‍ය ආදායම් රජයට නොවන ආකාරයට කෙරෙන ආයතන පිළිබඳව කොහෙද කතා කරන්නේ? ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200ක් ජාතික අධ්‍යාපන පද්ධතිය රැකීමට මෙවැනි විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. එහි ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා සිදු කිරීමට නියමිතයි. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් කුලියාපිටිය ශාන්ත ජෝෂප් විදුහලේ තෙමහල් ගොඩනැගිල්ල, කුලියාපිටිය සාරණාත් විදුහලේ අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය සහ කුලියාපිටිය ගුරුපුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල මේ අනුව සිසු අයිතියට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ සමස්ත ව්‍යාපෘති වෙනුවෙන් ඇස්තමේන්තු ගත කර ඇති මුදල රුපියල් මිලියන 65,000ක්. රුපියල් මිලියන 3,938 මුදලක් මෙහි මූලික ව්‍යාපෘති 200 සඳහා වැය කර තිබෙනවා. පාසල 9,063ක ව්‍යාපෘති 18,000ක් මේ වන විට ක්‍රියාත්මකයි. ඉන්දිය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකකට පාකිස්තාන දේශ සීමාවේ කාශ්මීර ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග දෙරට අතර පවතින අර්බුදය තවත් උග්‍ර අතට පත්වී තිබෙනවා. මේ සමග දෙරට අතර යුද්ධයක් දක්වා අර්බුදය උත්සන්න වෙමිනුයි තිබෙන්නේ. උද්ගත වැති තත්ත්වය හමුවේ පාකිස්තානයේ කාරච්චි හා ලාහෝර් වෙත හෙට ශ්‍රී ලංකාවෙන් ප්‍යාසර කිරීමට නිමිත ගුවන් ගමන් අත්හිටි වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරනවා. ගුවන් මගින්ගේ ආරක්ෂාව වෙනුවෙනුයි මෙම පියවර ගෙන තිබෙන්නේ. පසුගිය 14 වනදා ඉන්දිය කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දිය හමුදාංශය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ලුණා. ඉන්දියාව සහ පාකිස්තානය අතර වසර ගණනාවක සිට පවතින අර්බුදකාරී තත්ත්වය පසුගිය සතිය පුරා උග්‍ර අතට පත් වුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තාන හමුදාව ඉන්දිය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකකට පාකිස්තාන දේශ සීමාවේ කාශ්මීර ප්‍රදේශයේදී අද ප්‍රහාරයක් එල්ල කළා. පාකිස්තාන හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් ඉන්දිය ප්‍රහාරක ජෙට් යානා දෙක බිම හෙළූ බවත් ඉන්දිය ගුවන් නියමුවෙකු අත්අඩංගුවට ගත් බවත් පාකිස්තාන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. පාකිස්තාන හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ඉන්දිය ගුවන් හමුදා නියමුවරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඉන්දිය සිබලුන් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇති අතර සිවිල් වැසියන්ගේ නිවාස කිහිපයකටද හානි සිදුව තිබෙනවා. ඒ දිනේදී පාකිස්තානයේ ක්‍රියාත්මක වන ත්‍රස්ත කල්ලි ඉලක්ක කර ගනිමින් ඉන්දියාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඉන් ත්‍රස්තවාදීන් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. කෙසේ වෙතත් ඉන්දියාව එල්ල කළ මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස පාකිස්තානයේ අද ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙතර ඉන්දිය ගුවන් හමුදාවට අයත් යානාවක් ජම්මු කාශ්මීර් ප්‍රදේශයේදී අනතුරට ලක් වුණා. ඉන් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව ඉන්දියාවේ ජම්මු, ශ්‍රීනගර් හා ලේනගර් ඇතුළු ප්‍රදේශ කිහිපයක ගුවන් කලාප මුළුමනින්ම වසා දැමීමට ඉන්දියාව කටයුතු කර තිබෙනවා. පාකිස්තානයේද ගුවන් තොටුපළ කිහිපයක් වසා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර පාකිස්තානයේ පුරා සිනමා ශාලාවල ඉන්දිය චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමද තහනම් කර තිබෙනවා. පාකිස්තාන අක්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් උද්ගත වූ තත්ත්වයේ සමතේකට පත් කිරීම සඳහා සාකච්ඡාවකට එක්වන ලෙස ඉන්දියාවට ඇරයුම් කළා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද උදෑසන රැස් වුණා. ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගමට සිරිකොත් එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන ලැබෙන දසවනදා සිට ක්‍රියාත්මක කිරීමටද නියමිතයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් හා පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරුණා. සිරිගත ගමට ගෙනියමු වැඩසටහන යටතේ සමාජිකයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් මාර්තු මාසයේ 10 දවස පුරා කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන්න අපි තීරණය කර ලැබුවා. ඒ අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සංවිධායකවරු, පළාත් සභා මන්ත්‍රීවරු අපි කළුතර දිස්ත්‍රික්කයට ගිහිල්ලා කළුතර දිස්ත්‍රික්කයේ දවස පුරා අපි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබුවා. කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ගැන සෙවීමට පත් කළ කමිටු වාර්තාවද කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණා. එය ඉදිරිපත් කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරියැල්ල මහතායි. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්ද කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ සිදු කළ බවයි වාර්තා වන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මැති ඇමතිවරුන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. රංජන් රාමනායක මැතිතුමා විසින් අද විශේෂ ප්‍රකාශයක් කරා. එතුමා චෝදනා කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට නෙමෙයි, විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට කියලා එතුමාට නම් වශයෙන් වුණත් කියන්න පුළුවන්. ඒ වගේම එතුමාගේ කමිටුවට එක්සත් ජාතික පක්ෂයේ නොවන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් සම්බන්ධයෙන් එතුමා ප්‍රකාශයට පත් කරා. එතුමා කියන මන්ත්‍රීවරිය හිටපු මන්ත්‍රීවරිය නම කියන එක හොඳ නෑ. CID එකට නම් ටික යවලා තියෙනවා. වීරවංශ මහත්තයාගේ පක්ෂේ 4 දෙනයි පාර්ලිමේන්තු ඉන්නේ. දෙන්නගොම නම් තියෙනවා. ඒ කියන්නේ පක්ෂෙන් භාගයක් කුඩු ගහන උන් ඉන්නේ. කුඩු ජාවාරම් කරපු අය කුඩු ගහනවා කියන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. CID එක වහාම පරීක්ෂණ පවත්වන්නවා මේ නම් සම්බන්ධ. රංජන් කරපු වැඩේ කියලාවත් කරගන්න බැරි වැඩක්. මට අවශ්‍යකම තියෙන්නේ නාම යෝජනා දෙන කාලේට මේ කුඩුවලට සම්බන්ධ දේශපාලඥයන්ට නාම යෝජනා නොදෙන්නත් ඒ දේශපාලඥයන්ව නැවත පාර්ලිමේන්තුවට පත් නොකිරීමට ජනතාවට දැනුවත් කිරීම. මේ සීළු පරීක්ෂණය CID එකට බාරයි. දැනට දෙන්නේ විතරයි මේ ටෙස්ට් එක කරලා තියෙන්නේ. කවුද බුද්ධික පතිරණ මහත්මයයි මම විතරයි. අනිත් අයත් කරුණා කරලා ගිහිල්ලා පරීක්ෂණය කරගත්තනම් මෙච්චර මේක ගෝරියක් යන දෙයක් නෙමෙයි. මන් දන්නේ පොදු විපක්ෂය තාම කවුරුත් මේ ටෙස්ට් එකට ගිහිල්ලා නැහැ. රජයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වැදගත් තීරණ කිහිපයකට ලැබුණා. මේ පිළිබඳ තොරතුරු රාත්‍රී 9:00 ඉතිහි අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පොලිස් පරීක්ෂකවරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා ලබන මස 13 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එක් සැකකරුවෙකු බූස බන්ධනාගාරයේත් අනෙක් සැකකරු කළුතර බන්ධනාගාරයේත් රඳවා තබන ලෙසයි අධිකරණය නියෝග කළේ. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවිල මහතා මෙම නියෝගය නිකුත් කළා.
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඉකුත් ජනවාරි 23 වෙනිදා දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව පැහැරගෙන ගොස් ඝාතනය කළ බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම ඝාතන සිද්ධියට අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේ දෙවන සැකකරු වන උපපොලිස් පරීක්ෂකවරයා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවයි රහස් පොලිසිය දැනුම් දුන්නේ. මොවුන් දෙදෙනාගේම ඡායාරූප මාධ්‍යවල පළව ඇති බැවින් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුළුසා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. මේ වන විට ඔවුන්ගේ ශරීර කොටස් මාතර අධිකරණ වෛද්‍යවරයා භාරයේ ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ඒවා රජයේ රස පරීක්ෂණ සඳහා යොමු කරන ලෙස නියෝග කරන්නැයි රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළා. අදාළ කොටස් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළා. දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත යනායගේ ජංගම දුරකථනයත් විශ්ලේෂණය කර වාර්තාවක් ලබා දෙන ලෙසට රජයේ රස පරීක්ෂක වෙත අද දින ගරු අධිකරණයෙන් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැරිමින් සිටින පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනෙක් සිටිනවා. ඔවුන් 5 දෙනාගේ විදේශගත වීම තහනම් කරමින් ආගමන විගමන පාලක වෙතත් අද දින ගරු අධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළා. ඔබ නැවතත් අයිටෙන් ප්‍රවෘත්තියේ සමගින්. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහා දේශපාලකයෙකුගේ හිතවතෙකු කරන ප්‍රකාශවලට එරෙහිවන බව නීතිචෝරුන් පිරිසක් පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් නීතිචෝරුන් මේ බව කියා සිටියා. මෙය දේශ සහගත ප්‍රකාශයක් යම් කිසි පුද්ගල කණ්ඩායමක් විසින් නිර්මාණය කරලද ගොතන ලද ක්‍රියාවක් බවට ඉතාම පැහැදිලි. යනු මේ වෙන විටත් ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහත්තුමා පොලිස්පතිවරයාට ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා. මේක ඉතාමත්ම සැලසුම් සහගතව මේ අමාත්‍යවරයාගේ දේශපාලන ගමන විනාශ කරන්න කුමන්ත්‍රණකරුවන් පිරිසක් කරපු ක්‍රියාවලියක් විදිහට අපි දකිනවා. තංගල්ල පොලිස් අධිකාරීවරයා සම්බන්ධ කරගෙන ඔහුට රැකියාවක් ලබා දෙන්නම් කියලා යම් කිසි මන්ත්‍රීවරයෙකුගේ වාහනයට යමක් දාන්න. එතන මේ බැලූ බැල්මටම කිසිම පදනමක් නැහැ. ඔවුන්ගේ ප්‍රකාශයේ කිසිදු දෙයක් සඳහන් කරන්නේ නැහැ. මේ අමාත්‍යවරයාගේ ලේකම්වරයා කවුද? එහෙමනම් ඔව් කියනවා අහවල් ලේකම්වරයා විසින් තමයි අපිට මේ උපදෙස් ලබා දුන්නේ. මේ කුමන්ත්‍රණකරුවා මොනවා කිව්වත් මොනවා කෙරුවත් මේ ගමන වළක්වන්න හැකියාවක් නැහැ. මේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වැඩ කරපු එක් අමාත්‍යවරයෙක් තමයි සජිත් ප්‍රේමදාස. දවස් 365 වැඩ කරන අමාත්‍යවරයෙක්. පොලිස්පතිවරයා තුමාත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා වහාම ඉක්මන් පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. අපි ඔය අනාගත නායකත්වයට එන්න උත්සාහ දරන සෑම නායකයෙක්ව බැලුවම පේන දවස ගානේ උසාවි ගානේ පැමිණිලිකරුවෙක් පැමිණිලිකරපලියට නීතිඥ මහත්මයෙකුට එකවරම මේ පැමිණිල්ල සත්‍ය කරුණක් හැටියට මාධ්‍ය ඉදිරියේ ජනතාව දැනුවත් කරන්න බෑ. ජනතාව බලාපොරොත්තු වෙන නායකත්වයකට මේ විදියට මඩ ගහලා චරිතඝාතනය කරන්න එපා කියන්නේ. ඉහළ විදේශ විනිමයක් උපයාගත් අංශයක් වන්නේ සංචාරක ක්ෂේත්‍රයයි. සංචාරක ආකර්ෂණයේ දිනාගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමට පසුගිය වර්ෂවල රජය විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළා. මෙවර අයවැයෙන්ද සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බව රජය පවසනවා. සංචාරක අංශය සඳහා වූ ආයෝජන පුළුල් කිරීමට රජය පසුගිය වර්ෂවලදී කටයුතු කළා. සුඛෝපභෝගී නිවාඩු නිහිතන සංචාරක සත්කාරක නිවාස ඉදි කිරීම, පළාත් මට්ටමින් සංචාරක සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම ඒ අනුව සිදු වුණා. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමට 2017-2020 නව සංචාරක උපාය මාර්ගික සැලැස්ම හඳුන්වා දීමටද කටයුතු කෙරුණා. ඒ අනුව 2020 වන විට ඉහළම විදේශ විනිමයක් ලබාගත හැකි අංශය ලෙස සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම රජය අරමුණයි. 2014 වර්ෂයට සාපේක්ෂව 2015 සහ 2016 වර්ෂවල සංචාරක පැමිණීම් 14%ට වඩා වැඩි ප්‍රතිශතයකින් වර්ධනය වී තිබෙනවා. එම වර්ධනය 2017 වර්ෂයේදීද එලෙසම පවත්වා ගැනීමට රජය සමත් වුණා. 2014 වර්ෂයට සාපේක්ෂව 2015 වර්ෂයේ නව රජයේ බලයට පත්වීමත් සමග 20% ඉක්ම වූ ආදායම් වර්ධනයක් සංචාරක කර්මාන්තය තුළ ඇතිව තිබෙනවා. අකණ්ඩවම එම ආදායම් වර්ධනය 2017 වර්ෂයේ දක්වා පවත්වා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා මහබැංකු වාර්තා පෙන්වා දෙනවා. පසුගිය වර්ෂවල මෙන්ම මෙම වර්ෂය තුළද සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අයවැය තුළ වැඩි අවධානයක් යොමු වනු ඇතැයි ජනතාව අපේක්ෂා කරනවා.
සංචාරක මග පෙන්වන්නට හොඳ දැනුමක්කමක් ලබා දීලා ඒ වගේ මේ සංචාරක කලාප සඳහා සම්කිසි මුදලක් එයා වෙනුවෙන් වෙන් කරලා සංචාරක ව්‍යාපාරේ මීට වඩා දියුණුවට කරගෙන යන්න පුළුවන් නම් මේ රජයට තවත් හොඳ වෙන්න පුළුවන් රජයේ හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා විදේශ විනිය ලබා ගන්න අපිට හොඳ දායකත්වයක් ලබා දෙයි කියලා ව්‍යාපාරේ දියුණු කරගන්න අපිට මොනා හරි අයවැයෙන් යම්කිසි මුදලක් වෙන් කරනවා නම් ගොඩාක් හොඳයි කියලායි අපි හිතන්නේ තම ජීවිත අවදානම නොතකා අන් අයගේ ජීවිත බේරා ගන්නට ඉදිරිපත් වන්නන පිළිබඳ අසන්නට ලැබෙන්නේ ඉතා අඩුවෙන්. මහා ජල කඳක් සමග පුරබදා පියාගේ සහ සොයුරු සොයුරියන් දෙදෙනාගේ දිවි බේරාගත් පුංචි වීරයෙකු පිළිබඳව පොළොන්නරුවෙන් අපිට වාර්තා වුණා. පාසල නිම වූ පසු තම වැඩිමහල් පුතු වන දසහැවිරිදි සසිඳු ලක්ෂාන් කැඩුවීම සඳහා ඔහුගේ පියා ත්‍රිරෝතරතෙන් පැමිණියේ මාස පහක් වූ දියණිය සහ අවුරුදු හයක් වූ කුඩා පුතුණුවන්ද සමගයි. සසිඳු නංවාගත් ත්‍රිරෝතරතේ නිවස බලා පැමිණෙමින් සිටියදී අනපේක්ෂිත අනතුරකට ලක් වුණා. අරලගන්විල අලුත්වැව ප්‍රදේශයේදී ඉසෙඩී ඇලට රථය පෙරළී ගියේ හදිසියේ එහි හැඬලේ කැපී යාමෙන්. ත්‍රිරෝධ රථය මහා ජලකඳට හසු වී කුඩා නැගිනිය සහ සොයුරාත් පියාත් ජීවිතය හා මරණය අතර සටනක නිරතව සිටියා. වහා ක්‍රියාත්මක වූ සසිඳු නැගිනිය සහ සොයුරාගේ ජීවිත පළමුව බේරා ගනිමින් ඔවුන් ගොඩබිම වෙත රැගෙන ආවා. පියාගේ ජීවිතය බේරා ගැනීමට ඔහු කටයුතු කළේ තවත් පිරිසකගේද සහය ලබා ගනිමින්. එවන විට සසිඳුගේ පොත් බෑගයේද ඉසෙඩී ඇලේ ගසාගෙන යමින් තිබුණා. එයද සොයා ගැනීමට හැකි වූ අතර මොවුන් සිවුදනාගෙන් කිසිවෙකුට තුවාලයක්වත් සිදු නොවී තිබීම ආශ්චර්යයක්. මෙම සිද්ධිය පිළිබඳ එම පුංචි වීරයා තම හඬ අවදි කළේ මේ අයුරින්. මගේ මාස පහයි. මට අවුරුදු 10යි. තාත්තා විල්ල ගලන් ගියා. හැන්ඩල් එක කපුනා. ඊට පස්සේ ඇලට ගියා විල්ල. මම නංගියෝම උට්ට ගත්තා. මල්ලි ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඒකලා මල්ලිවත් ගත්තා. මං පේනවා. මං කිව්වා මාවල දෙන බේරගන්න කියලා. ඊටසේ මාවල දෙන ඩක් ගලාව ඊටසේ මම ගිහින් මාව වල්ල ගත්තා. ඊටසේ මං කිව්වා මට පීනන්න පුළුවන් කියලා. අනිත් දෙනා බේරගන්න කිව්වා. මම වත ඇයි. ඊටසේ මං පීනලා ගොට්ටාවා. කොහොමද? පොඩ්ඩක් හිටන් එහෙම වතුර ගියා. සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. අපගේ මේලඟ පුවත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk